තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සැමට. ජයටීවී ඔස්සේ නිරන්තරයෙන් ධර්මස්ශ්‍රවණය කරන ඔබ අදදින සූදානම් වන්නේ සමාපති දේශන අශ්‍රවණය කිරීම සඳහායි. අපගේ ආරාධනයෙන් සමාපාති දේශනාව සඳහා දම් සභා මන්ට පේට වැඩම අවාදාළ ගෞරෝණිය දේශකාණන් වහන්සේ, ජාත්‍යත්‍ර විපස්සනා බාලාමධ්‍යස්ථානය වැවුඩ දුඩම් තලාව දම්මකිරි අරන්න සේ නාසනවාසි පූජපාද පල්ලෙමුල්ලේ සෝරත ස්වාමීන් වහන්සේ ගෞරෝණිය ස්වාමීින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාධූසාදුූසාූ දේශනාව ආරම්භ කිරීමට ප්‍රතුමයෙන් අප සියලුමු දෙෙන තිසර සත පංචසීලය සමාධන් කරවීමට ගෞරෝණය ස්වාමීන් වහන්සේට නමස්කාරපූරකෝ අරාධනා කර සිටිනවා. සාදුූ සාදුසාදුූ තිසරණ සහිත පංචසේලයේ සමාධංගීම සඳහා නමස්කාරී කියන්න තුන්නතා. නමෝතස්ස භගෝතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගොතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. Quan නමුදස්ස බগුතු අතු සමා සබුද්දස Bu sarenang gacai Budang sarenang gaca mi Tamang sarenang gacai Mang sarenang gacami sanggang sarenang gacai sanggang sarenang gacami Duti ammpi Budang sarenang gaca Dutiyampi buddang sarenang gaca Du timpi daang sarrenang gacaami timpi daang sarenang gaca mi duti ammpi sanggang sarrenang gacaami Dutiyampi sanggang sarenang gacapati ammpi buddang sarrenang gaca Atmpi buddang sarreang gaca laම් Piදම්ang saang gacza timpi dambang sarrenang gaca lampi sanggang sareang gacza lampi sanggang sarrenang gaca Sarangගmenang sampunang අමන්

ක්කාපදං සමාධයාමී පානාතිපතා වේර මනී සික්කාපදං සමාධිය අදින්නදානා වර මනී සික්කාපදං සමාධයා ඉල්න්නදාන වර මනී සික්කාපදං සමාධයා කාමිස්සු මිච්චාචාරා වර මනී සික්කාපදං සමාධයාමසු මිච්චාජාරා වේර මනී සික්කාපදං සමාසාවාධ වේර මනී සිකාපදං සමාධයාමී සවදවේර මනීසිකාපදං සමුරයාමේරය මජ්ජ පමාදට්ටාන වේර මනී සිකාපදං සමාධයාේර මජ්ජ පමාදට්ටානවේර මනීසිකාපදං. තිසරණන සද්ධෙන් පංච සේලං දම්මං සාදුකං සුරක්කිතං කත්වා. ප්‍රමාදේන සම්පාදේ තබ්හං ආමබන්තේ සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සබ්ඩම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්හඩං දම්මසවන කාලු අයන් බදන්ත දම්මසවන කාලු අයං බදන්ත දම්මසවන කාලු අයං බදන්තා නමෝටස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝටස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝටස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. සබ් පාපස්ස අකර නං කුසලස්ස උපසම්පදා සච්චත්ත පරියෝධපනං ඒතන් බුද්ධාන සාසනංති සද්ධර්මශ්‍රවනාබිලාසි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නේ. පින්වත් හැම දෙනාම සූදානම් වෙන්නේ ජයරූපවාහිනී නාලිකාවෝස්සේ විකාසය කරන්නට යෙදෙන සමාපත්ති සදහම් දේශනා මාලාව යටතේ සිද්ධ කරන්නට යෙදෙන අද දවසට නියමිත ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන්න. අද දවසේ අපි සමාපත්ති දේශනා මාලාව යටතේ, නව දේශනා මාලාවක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පෙන්වත් පිරිස දන්නවා, අද දවසට නියමිතව අපි සාකච්ඡා කරමින් හිටියේ දස පාරමිතා දර්ම පිළිබඳව. ගිය සතියේද දස පාරමිතා ආශ්‍රෙන් සිදු කරන්නට යෙදුණු දේශනාමාලාව අප නිමාවට පත්කරන්නට යදුනා. අද දවසේ අපි බලාපපුොත්තු වෙන්නේ ගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වෙන ගිරිමානන්ද සූත්‍රයේ විශේෂෙන්ම සාකච්ඡා කරන්නට යෙදෙන දස සඥඥා පිළිබඳව විවරණයක් සිද්ධ කරන්න. ඒ අනුව මේ දේශනාවාලාව, සමාපත්්ති දේශනාමාලාව යටතේ දස සංඥා ආශ්‍රය කරගෙන තමයි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. චතුරාර්ය සත්‍යාවබෝධය අපේක්ෂා කරන යෝගාවචරය වශයෙන්, තමන්ගේ චිත්ත සන්තානය තුළ දියුණු කරගත්ත යුතුම සංඥාදහයක් පිළිබඳව තමයි පින්වත්නේ ගිරිමානන්ද සූත්‍රයේදී විශේෂයෙන්ම සාකච්ඡාවට ගැනන්නේ. ඉතින් විශේෂයෙන් මේ පින්නත් පිරිස අරමුණු කළ යුතු තමන්ගේ අවධානය යොමු කළ යුතුම මාතෘකාවක් කෙල් අප විශ්වාස කරනවා මේ දස සඥ්ඥා කියල කියන්න කද විශේෂයෙන්ම අපි ගිරිමානන්ද සෝත්‍රය කනම නාම ඇහෙනකොටම බොහෝ අයට අදහසක් පහළ වෙන්නේ බොහෝ අයට අරමුණ වෙන්නේම ගිරිමානන්ද සෝත්‍රය කියල කියන්නේ හුදෙක් ආශිර්වාධාත්මක පිරිත්දේශනාවක් කියන අදහස තමයි බොහෝ අයගේ ඔලුවට එන්නේ. මොකද මෙ ගිරිමානන්ද කියන නාමේ අපි බොහෝ විට කනට හුරු වෙලා තියෙන්නේ පිරවානා පොත්වොහන්සේ තුළින්. දැම් මේ පෙන්වක් පිරිස දන්නවා පිරවානා පොත්වොහන්සේ තුළ බොහෝම ප්‍රකට සූත්‍රදේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය කියල කියන්. විශේෂයෙන් බොජ්ජංග දේශනා ශ්‍රාවකයන්ට යම් අදහසක් තියෙනවද එකය අසනීප භාවයට පත්වෙච්ච ගිලන් භාවයට පත්ච්ච පිරිස ගිලන් භාවෙන් නිදහස්වීම පිණිස මේ බොජ්ජංග දේශනා පිරිත් දේශනා හැටියට ශ්‍රවණය කරනවා වගේම ගිරිමානන්ද සෝත්‍රය පිළිබඳවත් එවැනිම වූ අදහසක් තියනවා. නමුත් යම්කිසි කෙනෙක් මේ ගිරිමානන්ද සෝත්‍රය ගිරිමානන්ද සෝත්‍රයේ පමණක් නොවෙයි පින්නත්න අපි මෙතනදී අවධානය යොමු කළ යුතු තවකාරණයක් තියෙනවා. මෙ පිරිත් දේශ කියල් අපි ශ්‍රවණය කරන සෝත්‍ර දේශනාවල අපි පාලි පාටය විතරක් සජ්්‍යායනා කරමින් එහෙමන් ඇැත්නම් දේශකයන් වහන්සේලා ලවා ශ්‍රවණය කරවා ගනිමින්. අපි හුදෙක් බාහිර ආශිරුවාදයක් පමණක්ම බලාපොරොත්තු වෙනවා නං. බෞද්ධයෝ හැටියට අපේළඟ තියෙන එක වැරදිච්ච තැනක් මග හැරිච්ච තනක් තියනවා කියලා අපි කල්පනා කරන්නට ඕන. මොකක්ද මේ කියන කාරණය මේ පිරිත් දේශනා කියලා සැබවින් අපි ශ්‍රවණය කර නිමොනවාද. ප දේශනා කල අපි මේ ශ්‍රවණය කරන්නේ නැම් මහා මංගල සූත්‍රය කීවත් කරණය මෙත්ත සෝත්‍රය කීවත් රථන සෝත්‍රයේ කියල කිව්වත් ඒ වගේම බොජ්ජංග පිරිත් කියල අපිශ්‍රවණය කළත් ගිරිමානන්ද සූත්‍රය කියල ශ්‍රවණය කළත් අපි මේ ශ්‍රවණය කරන සියලු සූත්‍ර දේශනා බුද්ධ භාසිත. ඒකයන්නේ භාග්‍යවතුන් වහන්සේ, ශ්‍රාවකයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනොවුන්ගේ චිත්ත සන්තානයන් පිරිසිදු කර ගැනීම පිණිස දේශනා කරන්නට යදුන ධර්මය තමයි අපි පිරිත් දේශනා හැටියට මශ්‍රවනී කරන්න. ඉතින් මෙහි බාහිර ආශිර්වාදයක් පමණක් නෙවෙයි පින්නත්නී ඒ සූත්‍ර දේශනාවල තියන අන්තර්ගත කරුණෝ. එකඇ පාලි පාට, එම ැත්තං ඒ පාලිය යම්කිසි කෙනෙක් සිංහල අදහස හරියට තේරුම් ඇරගෙන. ඒ පිරිත් දේශනාවල තියෙන ධර්ම කරුණු තමන්ගේ ජීවිතයේ පුහුණු කරනවනං පුරුදු කරනවනං අන්න අපේ ජීවිතේ ප්‍රායෝගිකව ධර්මානුකෝල කරගණ්ඩ පුළුවන්කමක් තියෙනවා. ධර්මයේ ආශිරවාදේ අපට එතුලිින් ළඟාකරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් බොහෝ ශ්‍රාවකයෝ මේ සියලු දේශනා ශ්‍රවණය කරන මාත්‍රයෙන්ම එක පිරිදේශ ශ්‍රවනී කිරින් මාත්‍රයෙන්ම නවතිනවා නං භාග්‍යෝතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච අදහස සිද්ධ වෙනවාද කියන එක අපි කවුරුත් නුවනින් විමසය යුතු කාරණයක් බවට පත්වෙනවා. ඒ නිසාම මෙතනැදී. විශේෂ රාධනාවක් මේ පින්නතුන්ට සිද්ධ කරනවා අපි පිරිත්දේශනා ශ්‍රවණය කරන එක බොහෝම වටිනවා. එය බුදුරජාණන් වහන්සේ වචනයක් මොකක්ද පිරිත්දේශනා ශ්‍රවණය කිරිින් මාත්‍රම් අපට ආසිර්වාදය සලසාගන්නට පුළුවන්. ඩැන් විශේෂයෙන් මහා චුන්ඩත්තේර බොද්ජංග පිරිත කියල පින්න තුන්න හලා තියෙනවා. මේ චුන්දත්තේ බොද්ජංග පිරිත කියෙල කියැන්නේ මුක්ද භාග්‍යවතුන් වහන්සේ ගිලන්වෙච්ච වෙලාවේ චුන්ද මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තාසිරුවාද ප්‍රාර්ථනා කරමින් දේශනාකරපු බොජ්ජංග පිරිත තමයි මහා චුන්දත්තේර බොජ්ජංග පිරිත කියල කියන්න. එහනම් පැහැදිලි භාග්‍යවතුන් වහන්සේත් පිරිශ්‍රවණය කළා. සාරීරක වසින් හටගත්ත ආබාධ දුරු කර ගැනීමේ අදහසින්. එහෙනම් ශ්‍රාවකය වෙච්ච අපටත්. පිරිත්්දේශනා ශ්‍රවණය කිරින් මාත්‍රීෙන් කායික වසින් ඒවගේ මානසික වසින් ආසිරුවාදය අපට බලාපොරොත්තුවෙන්ට පුුව. ඒක බුදුරජාණන් වහන්සේ අ අනු දැන වදාළ දෙයක්. නමුත් මේ කියන කාරණය අපි තේරුම්ගන්නට ඕන එ පිරිදදේශනා ශ්‍රවණය කරනවා වගේම මේ පිරිද්දේශනාවල තියන අර්ථය. අපට වැටහෙන විදිහට තේරුම් ඇරගෙන එහි අන්තර්ගත ධර්ම කාරණ අපේ ජීවිතේයට සම්බන්ධ කරගත්තොත් අන්න අපිට ප්‍රායෝගිකව ධර්මය පුොරුදු කරන්්ඩ පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේෆින්නතුන්ට අපි මේ වෙලාවේදී ආරාධනාවක් කරනවා පරිත්‍රාණ දේශනා ආසිරුවාදේ බලාපොරොත්තුවෙන් ශ්‍රවණය කරනවා වගේම එහි අන්තර්ගත කාරණා අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඉතින්, ගිරිමානන්ද සූත්‍රය, පිළිබඳ අපි සාකච්චා කළොත්, මේ ගිරිමානන්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ටේදුනේ, බුදුරජාණන් වහන්සේ ජේතවනා රාමෙහි වැඩඉන්න වෙලාවක, ආනන්ද ස්වාමීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ දකින්නට ගිහිල්ලා, බුදුරජාණන් වහන්සේට සඳහන් කලා ස්වාමීණි භාග්‍යතුන් වහන්ස, ගිරිමානන්ද භික්ෂුව බොහෝ ගිලන් භාවයට පත්වෙලා බොහෝම පීඩාවට පත් වෙලා වැඩ ඉන්නවා භාග්‍යෝතුන් වහන්සේ ගිරිමානන්ද භික්‍ෂුව දකින්න බොහොම හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කිරීමක් කළා. එතද බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට සඳහන් කළා ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ වැඩීමත් බොහොම වටිනවා නමුත් ඊට වඩා. මම ඔබට ගිරිමානන්ද භික්‍ෂුව වෙනුවෙන්. යම් ධර්මකාරණයක් සිහිපත් කරන්නම් ඔබ මම වෙනුවෙන්. ගිරිමානන්ද භික්ෂුව ළඟට ගිහිල්ලා මේ ධර්මය උගන්නන්ඩ අන්න එයිම්ම ගිරිමානන්ද භික්‍ෂුවට, කායික මානෙසික සුවයක් බලාපොරොත්තුවෙන්ට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළා. අන එතනදි අපි නිවැරදි කර ගත යුතු වචනයක් තියෙනවා මේ සූත්‍රයේ ඇත්ත නම සෝත්‍රයට අපි ගිරිමානන්ද සූත්‍රය කළ විවරණය කරනවා තමයි. නමුත් එතනදි බුදුරජාණන් වහන්සේ උගන්නන්නේ මොනවාද. සංඥාදහයක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින්න් අහසට දේශනා කරන්නේ ආනන්ද මමෝබට සංඥා දහයක් උගන්නවා හෙමන් ඇත්තන් දස සංඥාව දේශනා කරනවා. ඔබ ගිරිමමානන්ද භික්ෂුවට ිහිල්ල මේ දස සංඥා උගන්නන්ඩ දේශනා කරන්ඩ. එතකොට මේ දස ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මුල් කරගෙන දේශනා කරපු නිසා මේ සෝත්‍රය ගිරිමානන්ද සෝත්‍රය නමින් පසුකාලීනව ප්‍රකට වෙනවා. තිඒ නිසා අපිත් විවරණය කරන්නේ එම නැත විවාහාර කරන්නේ ගිරිමානන්ද සූත්‍රයේ නමින්. ඉතිං ඇත්තටම මේ සඥාදය, ගිරිමානන්ද ස්වාමින් වහන්සේට ආනන්ද ස්වාමින් වහන්සේ දේශනා කරනකොට. මුලින්ම බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සට මේ සං්ඥාදහය ඉගැන්වා, ආනන්ද ස්වාමින්න් වහන්සේ මේ සංඥා දහා ඉගෙනගෙන ගිහිල්ලා, ගිරිමානන්ද ස්වාමින් වහන්සට දේශනා කළා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ මේ සංඥාදහාය ඉගෙනගෙන එහමන් ඇත්තං ශ්‍රවණය කරලා කායිකමානිසික නිරෝගිභාවයට පත්වනා කළ ධර්මය සඳහන් වෙනවා. හැබැයි මෙතැනදි තවකාරණයක් තියෙනවා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ කියල කියන්නේ මේ දස සංඥා, නිතර නිතර ප්‍රගුණ කරපු භාවිතා කරපු භික්ෂූන් වහන්සේ නම. මේ සංඥාදාය භාවනා වශයෙන්. ඔන්න වැදගත්ම කාරණය. මේ දස සංඥා අපි ඉගෙනගත යොත්තේ හොද පාඩම්මාත්‍රයෙන් හෙමන් නැත්තං කටපාඩන් කරගෙන මනසිකාරකිෙරීමට පමණක් නොවෙයි. භාවනා වශයෙන් අපේ තුොල දියුණු කර යුතුම මානසි. වශයෙන් දියුණ කළ යුතු ගුණාංග දහයක් තමයි මේ දස සංඥා කියලා කියන්නේ. ඉතින් ගිරිමානන්ද ස්වාමින් වහන්සේ කියලා කියන්නේ භාවනා වශයෙන් මේ සං්ඥාදහය පුහුණු කරපු ස්වාමින් වහන්සේ නමක්. ඉතින් ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ ගෙරිමානන්ද ස්වාමින් වහන්සේ මුල් කරගෙන මේ සඥ්ඥාදහාය විවරණය කරන්නට යෙදුනේ. එහෙනම් පෙන්න්නාත්දී අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ගිරිමානන්ද සෝත්‍රය මුල් කරගඩ විවරණය වනු මේ සං්ඥාදහය කියලා කියන්නේ මොනවාද. කෙටියෙන් මේ සංඥාදහාය පෙළිබඳව විස්තර කර ගණ්ඩත්ඒ වගේම මේ සං්ඥාදහාය අපි යෝගාවචරීන් වශයෙන් දියුණු කළ යුත්තේ. මොන හේතුවක් නිසාද කියන බවත් අද දවසේ අපි විවරණය කරගන්නට බලාපොරොත්තු වෙනවා. ප අනතුරුව අපි සමාපත්ති දේශනා මාලාව යටතේ ඉදිරියට මේ එක් සඥ්ඥාවන් ගෙනහැර දක්වමින් භාවනා මනසිකාරයක් වශයෙන් කොහොමද මේ සං්ඥා දහය දියුණු කරන්න කියෙන කාරණාව පිළිබඳවාපී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින් අත්නී, මේ සං්ඥා දහයි අතර බුදුරජාණන් වහන්සේ පළමුුවෙන්ම විවරණය කරනවා මේ සඥ්ඥා දහයි පිළිවෙලකට ඉතින් අපි මේ සං්ඥා දහාය මූලිකව මිගන ගැනීම වටිනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මොනවදමි දස සඥ්ඥා කියල කියන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිච්ච සංඥා අනත්ත සං්ඥා, අසුභ සญ්ඥා, ආදීනව ස්ඥා, පහන ස්ඥා, විරාග ස්ඥා, නිරෝධ ස්ඥා, සබ්බලෝකෙ අනවිරට ස්ඥා, සබ්බ සංකාරේසු අනිච්ච සං්ඥා, ආනාපාන සතී කෙල සං්ඥා දහයක්. ඉන් පළවෙනි සං්ඥාව තමයි අනිච්‍ය සංඥා. ඉතින් මේ අනිච්්‍ය සංඥා කෙලක ඇනෙ වෙන්නාත්නේ මේ පංචුබාදානස්කන්දය අනිත්‍යයි වශයෙන් යම් කිසි කෙනේ තමන් මුල් කරගෙන රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාණය කෙන මේ ස්කන්ද පංචකය අනිත්්‍යේ වශයෙන් යම් මනසිකාරයක් පවත්වනවා නම්. රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කෙන මේ ස්කන්ධ පංචකේ අනිත්‍ය ප්‍රකට කර ගණඩ යම් කිසි කෙනෙ කුත්සා කරනවනං අන්න එතන තියන්නේ අනිත්‍ය සඥ්ඥාාවයි. පන්නත්නේ මෝලික වශයෙන්ම අපි විවරණය කරගත යුතු තව කාරණයක් තියෙනවා ඒ තමයි. දැම් මේ දස සඥ්ඥා පිළිබඳව අපි සාකච්ඡා කරගන්නකොට, අපට තවත් එන ගැටලුවක් තමයි මේ සංඥාව සංඥාව කළ කියනව මොකක්ද සංඥාව කළ කියන්. ඉරි අනිත්‍යේ සංඥාව කෙල කියන්නේ අනිත්‍යයි කියල ඇති කරගන්න සඥාව අනාත්ම සංඥාව කළ කියන්නේ මේ ලෝකේ අනාත්ම ප්‍රකට කර ගැනීම් වශයෙන් ඇතිකරගන්න සංඥාව, අසුභ සංඥාව කල කියන්නේ මේ සරීරවල තියෙන්න්න වූ නිවරදි ලක්ෂණය. අසුභ වූ දේ අසුභ හැටියට ඇතිකරගන්න සංඥාව ඒවගේ තමයි ආදීනව සංඥාව කෙළ ගැනීමේ සරීරේ තියෙන්න වූ දුක්ඛිත ස්වභාවය ප්‍රකට කර ගැනීමම් වශයෙන් ඇතිකරගන්න හඳුනා ගැනීම ඒවගේ තමයි පහන සංඥාව කියල කියන්නේ පින්නාත්නේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කළ යුතුයි කියල ඇතිකරගන්න ඒ අදහස් දියුණු කිරින්ම් වශයෙන් ඇති කරගන්න හඳුනාගැනීම ඒ වගේම තමයි විරාග සඥ්ඥාව කියලකන්නේ පින්නත්න රාගය දුරුකිරීම් වශයෙන් යම් කිසි කෙනෙක්ගේ හිතට ඇතිවෙන ඒ සුවය හඳුනාගැනීම වශයෙන් ඇතිකරගන්න සංඥාව නිරෝධ සංඥාව කෙලකන්නේ නිර්වාණ දහතු අවබෝධ කරගත්ත කෙනෙකුගේ හිතේ තියෙන්න්න වූ සුවය අරමුණු කර ගැනීම් වශයෙන් ඇති කරගන්න හනුනාගැනීමක් වෙත්නම් ඒටි කෙනවා නිරෝධ සංඥාව කියලා ඒ වගේම තමයි සබ්බ ලෝකෙ අනබිරථ සඥඥාව කියලකයන්නේ. සියලු ලොව නොැලීම් වශයෙන්. යම් කිසි කෙනෙකු ගිහිතේ ඇතිවෙන සුවය එකයන්නේ. මුළු ලෝකේම්මටම තියෙන ඇලීම දුරුකරපු කෙනෙකු ගිහිතේ තියෙන සුවය පිළිබඳව ඇතිකරගන්න අදහස. අරමුණු කර ගැනීම වශයෙන් ඇතිකරගන්න සඥ්ඥාව තමයි අනබිරථ සංඥාව කියල කියන්නේ. ඒවගේම සබ්බ සංකාරය සු අනික්්ච සං්ඥා කල කියන්නේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් මෙනිෙහි කිරීමෙන් ඇතිකරගන්න හඳුනාගැනීම තමයි. සබ්බ සංකාරය සු අනිච්ච සංඥා කෙලකයන්නේ වගේ ආනාපාන සති කෙලකයන්නේ හුස්ම අරමුණු කර ගැනීම් වශයෙන් සිහිෝ දියුණු කරමින් යම් කිසි කෙනෙක් පවත්වන මනසිකාරයක් තියෙනවා නං අන්නයට තමයි ආනාපාන සති කෙල කියන්න. එතකොට මේ සං්ඥාදහය කෙටියෙන් අපි මෙහෙම විවරණය කරගන්නකොට අපි හැම දෙනාටම මූලික වශයෙන් ඇති වෙන, ගැටලුවක් අදහසක් තමයි මේ සංඥාව සඥඥාව කියලා කියනවා මොකක් ද සංඥාව කියන්නේ කියලා කෙනෙකුට අදහසක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් මුලින් අපි විස්තර කරගණ්ඩ ඕනම දේ තමයි මෙන්න මේ සංඥාව කියලා කියන්නේ. පින්න්නත්නී සංඥාව කියල කියනකොට, ධර්මය පුරුදුකරපු ධර්මය පුහුණු කරපු හැම කෙනෙකුටම අදහසක්නවා සංඥාව කියල කියන්නේ, හඳුනා ගැනීමට කියන වචනයා. එතකොට මොහක්ද මේ සංඥාව කියලකන්නේ කියලා යම්කිසි කෙනෙක් සත්‍ය වශයෙන්ම විමසය යුතු කාරණයා. සංඥාව කියලකයන පින්නත්න හඳුනා ගැනීමට කියන එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් මේ ලෝකය හඳුනාගැනීම් වශයෙන්, ඇතිකරගන්න අදහසක් තියෙනවා නං ඒයට තමයි සං්ඥාව කෙලකියන්. කොටින්ම කියනවා නම් පින්වත්නි සංඥාව කෙලකයන්නේ චෛතිසික ධර්මයා. මේ සංඥාවකෙන චෛතිසික ධර්මය මුල්කරගෙන තමයි පින්වත්නී මේ ලෝකේ අපි යමක් පළමුකොට හඳුනාගන්නවා නම් ඒ හඳුනාගැනීම සිද්ධ වෙන්නේ සං්ඥා චෛතිසිකයින්. මේ සංඥා කෙන චෛතිසික ධර්මය තියෙන පින්නත්නි කෘත්තයන් දෙකක්. මොනවාදේ කෘතියන් දෙක යම්කිසි දෙයක් පළමු වර එකයන්නේ අපි ජීවිතේ පළමු වතාවට යමක් හඳුනාගන්නව නම් ඒ පළමු වතාවට හඳ ගැනීම සිද්ධ වෙන්නත් සංඥා චෛතිසිකෙන් ඒ විතරක් නෙමෙයි පළමුකොට හඳුනාගත්ත දේ පසුව නැවත හිතට අරමුණු කරල දෙන්නේ. එකඇන්නේ පළමුුව හඳුනාගත්ත දේ නැවත හිතට මතු කරල දෙන්න සංඥා චෛතිසිකයෙන් මයි. පින්නවත් උදාහරණයක් මේ පින්නතුන්ට විස්තර කරලා දුන්නොත්. දැ මේ පින්නතුන් දකිනවා ස්වාමීන් වහන්සේ අතීති නව වටාතක්. මේ පින්නතුන් ඩැ ම මේ නමත් කියල මේ පින්නතුන්ට මේ ස්වාමින්න් වහන්සේ අතේ තියන්නේ වටාත්ත කියලා කියනකොට මේ පින්නතුන්ට අදහසක් ආවේ මීට කලිනොත් මේ පින්නතුන් වටාපත දැකළ තියෙන නිසා හැබැයි මේ පින්නතුන් කල්පනා කරන්නේ ජීවිතය කවදාකවත් වටාපත කියෙනෙ එක දැකළ නෑ කියලා එතකොට ඔන්න මම අදවෝ ඇත්තන්ට කියල දෙනවා මේ ස්වාමීින් වහන්සේ අතේ තියාගෙනඉන්නේ මේ වටාපත කියන එක මේ පින්නතුන්ට කියනවා දකට අන්ොඇත්තෝ පළමු වතාවට අදහසක් ඇතිකර ගන්නවා මේක තමයි වටාපත. එකට මේ වටාපත හැදිලතියෙන්නේ තල්ලතු ඒ වගේම ල ඇ මේ වගේ නොයෙක් ද්‍රව්වය කිහිපයක් එකතුවීමෙන් ඒ විත රක්නෙමයි මේ වටාපතට නියමිත වූ හැඩියයකුත්තියෙනවා. වක්්‍රාකාරයි ඒ වගේ මේ වටාපත අල්ල ගැනීමට පහසුව පිණිස ලීවලි සකසපු, මිටකුත් තියෙනවා. කියල මේ විදිට අපි මේ වටාපත පිළිබඳව ඒ වටාපත නිරීක්‍ෂණය කරමින් පිරික්ෂා කරමින් තවත් ඒ පිළිබඳ සඥ්ඥා බහුල වශයෙන් ගොඩ නගා ගන්නවා. එතකොට මේ වටාපත කියෙනෙ අඳුර ගන්න එක සංඥාව කෙනු නෙමෙයි. සංඥා කිහිපයක් ඇති කර ගැනිමින් එක සං්ඥාවක් ඇතිකර ගන්නවා මෙන්න මේ මේ හැඩයෙන් යුක්ත මේ මේ ද්‍රව්වයෙන් සකස්වෙච්ච මේ හැඩේ තියෙන දේකට තමයි වටාපත කියන්නේ කියල එක සං්ඥාවක් ඇති කරගන්නවා. එදකොට ඔන්නන්නේ ජීවිතය පලමු වතාවට වටාපත දැකපු පලමු දවසේම තමන් අදහසක් ඇතිකර ගත්තා මේක තමයි වටාපත කියන්නේ කියලා. අන්න එදා ඒ සංඥාව ඇතිකරගත්තාද. ඊට පස්සේ ඔය ඇත්තෝ සතිගානකට පස්සේ වුනත් මාසගානයකට පස්සෙඋුණත් කවරු හරිස්වාමීන් වහන්සේ නමක් අතේ මේ වටාපත තියෙනවා දැක්කාද. අන්න ඒක දකින්න කොටම ඇත්තන්ගේ හිතට අදහසක් කනවා මෙන්න මේක තමයි වටාපත කියන්නේ කල ඇත්තන් අදහසක්යෙනවා ස්වාමීන්වහසේ නමක් අතේ තිබෙන නැතත් අප හිතුමු පිරිර අල කරන ඒ අලවි සැලක තිබුණත් එහෙමන් නැත්තං වෙනත් පොදුස්ථානක අපිට මේ දැකගන්න ලැබුණත් තමන්ට අදහසක්ෙනවා නිරායාසයෙන් මේ තමයි වටාපත කියන්නේ කල ඇත්තන්ට අදහසක්යෙනවා අන්න එතකොට සංඥාව කියන එක තේරුම් ගන්න සංඥාව කියලා කියන්නේ යමක් පළමුකොට හඳුනාගැනීම සහ ඒ හඳුනාගත්ත දේ නැවත නැවත හිතට මතු කරලා දෙන එක තමයි සං්ඥාවේ කෘත්තිය. හැබැයි පින්වත්න තේරුන්ගන්න මේ සංඥාව කියන එක පළමුුවර. පළමුුවර නිවරදි සංඥාව ඇති වුනොත් පසුවට අපිට ඇතිවෙන්නෙත් නිවැරදි සං්ඥාමයි. ඇයි හිතන්න පින්නත්න කෙනෙකුට පළමුවන වර වැරදි සඥ්ඥාවක් ඇති වුනොත්. පළමුුවර වැරදි සං්ඥාවක් ඇති වුනොත් එයාට පසුවට ඇතිවෙන්නෙත් වැරදි සං්ඥාමයි. එතකොට එහෙනම් අන්න අපේ තේරුම් ගණ්ඩ ඕන කාරණයක් තමයි දැම් මේ පින්නතුන් හිතන්න යම් කිසි කෙනෙක් දැන් මෙන්න මේ කතාව අපි හොඳයට මේ නිදර්ශනයක් වශයයේ මොකද? මේ කාරණය හරියට තේරුම්ගත්තොත් තමයි අපිට දස සඥ්ඥාවල තියෙන වටිනාකම තේරුම් ගණ්ඩ පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ සං්ඥාදහයක් දේශනා කරලා තියෙන්නේ කියන කාරණය අපිට තේරුම් ග්ඩ පුුවන්. දැන් ඔයත්තුො හිතන්න මේ ඉදිරිපත් කරන්න පින්න නිදර්ශන කතාවක්. අපි හිතමු යම් කිසි කෙනෙක්. දැම් මේ වටාපතම අපි උදාහරණයට ගමු දැන් ජීවිතය පළමුවතාවට අපි වටාපත. හඳුනගන්න කොට මේ තියනෙ වටාපත කියලා අපි නිවැරදිව හඳුනාගත්ත නිසා දැනුත් අපිට පහලවෙෙන නිවැරදි සංඥාව. හැබැයි කවුරු හරි කෙනෙක් මේ වටාත්ත පළමු වතාවට හඳුනගන්න කොට මේක හඳුනගත්තන වැරදි නාමිකින් ඒ ගැන අපිහිතුම මේකට මල් පෝච්චි කියලා නම දුන්න කියලා. කවුරු හරි කෙනෙක් ඔන්න පොඩිලා මේකුට උ ගන්නවා හෙමනැත්තං මේ වටාපත පළමු වතාවට දකින කෙනෙේ අපි හිතුමු දැම්වෙන්න මෙහෙම කවුරු හරි විදේශිකයක්ෙනවා අප අපත් එක්ක හිතවත්කමට ඒ විදේශිකයා මේ බෞද්ධ සාම්ප්‍රදායන් සහ මේ චාරිත්‍ර ඒ වගේම මේ කිසිම දෙයක් ගැන යායට අදහසක් නෑ. එතකොට මේ වෙනත් රටකද ලාපු කෙනෙක් අපේ විමසනවා. අර ස්වාමින් වහන්සේ අතේ තියෙන මේ රවුන් හැඩේට තියෙන මේ කාරණය මොකක්ද. ඒ බාණ්ඩේ මොකක් දෙෙ ලහනෝ. එතු අපපීට විහිළුවට හරි. නැත්තන් නොමගේ න අදහසින් අප යාටි කියනවා ඒකට කියන්නේ මල් පෝච්චි කියලා. එතකොට ඒ එයාට දෙන අදහස හැබයි ඒ අපි විශ්වාස කරනවා. හැබැයි අපි එයාට කියන්නේ බොරුව. එතකොට හැබැයි අපි බොරුවක් කිවට හැබයි අප අපේ අදහසක් තියෙනවාක තමයි වටාත්ත කියලා. හැබැයි අපාව නොමගේවන අදහසිං කියයනවා ආඒක තමයි මල්පෝච්චි කියලා. හැබැයි එයා ජීවිතේ පළමුුවතාවට මේ වටා අත්ත දැක්කේ අද. කට එඒ අදහසක් ඇතිකර ගන්නවා මේක තමයි මේකට කියන නම තමයි මල්පෝච්චි කියලා. එතකොට එයා ජීවිතේ පළමුුවතාවට ඇතිකර ගත්තෙත් මල්පෝච්චි කියන සඥාව පසුවට එයා මේ වටත්ත දකින වාරයක් වාරයක් පාස එයාට එන්නේ අදහසු මොකක්ද අන්නුවල්පෝච්චයක් කියලා. එතකොට එයා අනිත් අයට විස්තර කරන්නත් අන්නර හාමුදුරුවතේ තියෙන්නේ මල් පෝච්චියක් කියන, අදහස් ඇති කරගෙන තමයි යා කියන්නේ මොකද එයා ජීවිතයේ පළමුුවතාවට ඇති කරගත්ත සංඥාව මොකක්ද වැරදි සංඥාවක් ඇතිකර ගත්තා පසුවට එයාට ඇතිවෙන්නෙත් වැරදි සංඥාමයි. මේක තවත්වඔ ඇත් තැන්ඩ විවරණය කරලා දෙන්ඩ පුළුවන් පැහැදිලි කර ගන්නඩ පුළුවන් තවත් උදාහරණයක් තමයි අපි පින්වත්නි ඉගෙන ගන්නවා මාර්ග සඥා එදකොට එතන ඒ සංඥාව කලක ැනිමකක්ද හඳුනා ගැනීම. තෝටයි මාර්ග සංඥා ඉගන ගන්නේ ඇැයි. මාර්ග සඥා විශේෂයෙන්ම මාර්ගවල මහා මාර්ගය යනකොට අපි දකල තියෙනවා සංඥා පූරු හයිකරලා තියෙනවා. දැන් ඉදිරිෙන් දකුණට වංගුවක් තියෙනවා නං ඉදිරිෙන් වංගුවක් දකුණු දෙසට වංගුවක් තියෙනවා කියලා ඒ වංගුවට මීට සීයක් විතර ඉදිරිෙන්. සංඥාපූරුවක් කයිකරලා තියෙනවා ඒ ඇයි හයිකරලා තියෙන්නේ මාර්ගය ඉදිරිෙන් ඒ යන රියදුරාට දැනුන් දෙෙන්ට. මොකදේ රියදුරා මාර්ගය ගැන අවබෝධයකින් ගියොත් තමයි. එයාට වාහනය අනතුරක් නොවි. අනතුරක් වෙනි නැතුව වාහනය ඉදිරියට පදවාගෙනයාමට රුකුලක් දෙට උදව්වාක් වශයෙන් තමයි මාර්ග සං්ඥා සවිකරලා තියන්න. එතකොට පින්නත්නේ අන්න. ඉදිරිෙන් දකුණු දෙසට වංගුවක් තියෙනවා කියලා සඥාවක් හයිකල්ල තිබුණොත් අන්න රියදුරා සූදානං වෙලා යනවා දකුණු පැත්තට අරුවන්. ඒ වගේම තමයි වම් පැත්තට ඉදිරිියෙන් වංගුවක් තියෙනවා කියලා සංඥාපූරෝ කලින් දැක් හමයාආදුරගන්නවා ඉදිරීන් අමටහරවන්න තියෙනවා. ඉදිරිෙෙන් මාර්ග දෙකක් එකට වෙනවා. ඒවගේම ඉදිරිෙන් පාසලක් තියෙනවා. ළමයි නිතරමාරු වෙනවා. පාර්මාරු වෙන. එතෝට අන්නේ වගේ අවබෝධිකින් ගේපුහාම, අනතුරු කරගණ්ඩ තියෙන සම්භාවිතාවේ අඩුයි. හැබැයි මේ පින්න තුන් කල්පනා කරන්න යම් රියදුරෙ. ඔය සංඥා වැරදිට ඉගෙන ගත්තොත්. අපිහිත වතට වම් පැත්තට හරවඩ තියන සංඥාව දකුණු පැත්තට හරවන්ඩ තියනවා කිය වරදවා ඉගෙන ගත්තොත්. ඔහුට මොකද වෙන්නේ වම් පැත්තට හරවන්ඩ තියෙනවා කියන සංඥාව, නිදර්ශය එහෙමන් ඇත්තම් ප්‍රදර්ශනය කරලා තියෙනකොට ඔහුට අදහසක් එන්නේ දකුණු පැත්තට හරවන්ඩ තියෙනවා කියලා. ඇයිඒ ඔහු ඉගෙනගත්ත වැරදිට නිසා ඔහුට පසුවට එන්නේ සංඥාව වැරදි විදිහට මයි. හතකොට හු සූදානන් වෙලා යන්නේ දකුණු පැත්තට හරවන්න. හැබයි ඇතටම වංගුව තියෙන්නේවං පැත්තට. හතකොට අන්න ඒ වගේ තමයි පින්වත්න තේරුම්ගන්න, නිවැරදි සංඥාව, නිවැරදිව ඇතිකරගත්තොත් එයාත් පසුකාලීන ඇතිවෙන්නේ නිවැරදි සං්ඥාමයි. හැබැයි වැරදි සං්ඥාවක් ඇතිකරගත්තොත් එයාට පසු කාලයන වැතිවෙන්නේෙත් වැරදි සං්ඥාමයි. එහෙනම් දැන් අපි ඔන්න මාතෘකාවට අවතීරණය වෙනවා ඒක කියන්නේ. දස සංඥා ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ලෝක සත්වයාට මේ ලෝකයේ ගැනතියෙන්නේ පින්වත්න වැරදි සංඥාවක්. මේ ලෝක සත්්‍යයාට, ලෝකයේ ගැන තියෙන්නේ වැරදි සං්ඥාවක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විපල්ලාස කෙල සූත්‍රේක. කොහොමද අනිච්චේ භික්කවේ නිච්චන්ති සං්ඥාවිපල්ලාසා චිත්තවිපල්ලා සා දිට්ටවිපල්ලාසා. ඒ වගේම දුක්හේ භික්කවේ සුකන්ති සං්ඥාවිපල්ලාසා චිත්්‍රවිපල්ලා සා දිිට්ටවිපල්ලාසා. අසුබේ භික්කවේ සුබන්ති සං්ඥාවිපල්ලා සා චිත්්‍රවිපල්ලා සා දිිට්ටවිපල්ලාසා. අනත් අන්ති මේ භික්කවේ අත්තාාති සංඥාවි පල්ලාසා චිත්්‍රවිපල්ලාසා දිට්ට්‍රවිපල්ලාසා. භාගෙතොන්නස දේශනා කරනවා. අනිච්චේ භික්කවේ නිච්චන්ති සංඥාවිපල්ලාසා. භාගෙොන්නස දේශනා කරනවා මහනිනි මේ අනිත්‍ය වූ ලෝකයේ ගැන සත්වයාට තියෙන නිත්‍යවයයි, වරදවාගත්ත සංඥාවක් විපල්ලාසා කළ ැන වැරදිච්ච පෙරලිච් විපල්ලාසා කළ ැන පෙරලුණු වරදවා ගත්ත. සත්‍ය වශිම්ම මේ ලෝකය අනිත්‍යයි හැබැයි අනිත්‍ය වූ ලෝකයේ ගැන සත්‍යයායට තියනෙ නිත්‍යයයයි වරදවාගත්ත පෙරලිච්ච සංඥාවක්. එතකොට දුක්කේ මේ භික්කවේ සුකන්ති සංඥා විපල්ලාසා, චිත්තවි පල්ලා සාදිිට්්‍ර විපල්ලාසා. භාගෙතුන්නස දේශනා කරනවා මේ ලෝකයේ සත්වය වශයෙන්ම දුකයි. දු්‍යිත වූ ලෝකයේ ගැන සත්වයාට තියෙන්නේ සැපඇයි වරදවා ගත්ත සංඥාවක්ඒ පෙරලුණු සං්ඥාවක් කියවා. වරදවා ගත්ත සංඥාවක් කියනවා. ඒවගේම අනත්තන්ති මේ භික්කවේ අත්තාාති සඥාවවි පල්ලාසා චිත්තවවි පල්ලා සාදිිට්්‍රවිපල්ලාසා. මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම නාත්මයි. අනාත්ම වූ ලෝකයේ ගැන සත්්‍යයාට තියෙන්නේ ආත්මයයි වරදවා ගත්ත හැඟීමක් වරදවා ගත්ත සඥඥාවක්. ඒ වගේම අසුභේ මේ භික්කවේ සුබන්ති සංඥාාවවි පල්ලාසා චිත්්‍ර විපල්ලා සාදිිට්ටවිි පල්ලාසා. සත්‍ය වශයම මේ ලෝකයේ අසුභයි එසේ අසුභ වූ ෝක ලෝක සත්්‍යයාට තියෙන්නේ සුබයයි වරදවා ගත්ත සංඥාවක් එහනන් දැන් පින්නතුන් තේරුම් ගන්ඩ, මේ ලෝක සත්‍යයාට තියන පින්වත්න මේ අනිත්‍යය දුක්ක අනාත්ම අසුභවූ ලෝකයේ ගැන නිත්‍යයි සුකයි ආත්මයි සුබයි කියලා වරදවාගත්ත පෙරලිච්ච හැඟීමක්. ඒය නිසා ඒ වැරදි සංඥාවතියන තාත්. මේ ලෝක සත්‍යයාට ලෝකය අරමුණු වෙන්නේම නිත්‍යයි සුකයි ආත්මයි සුබයි කියන වැරදි විදිහටමයි. එහෙනනම් පින්නත්න මේ දස සංඥාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝක සත්‍යයාට වරදවාගත්ත සංඥාව ලෝකයාට වැරදිච්ච, සංඥාව නිවරදි කර ගැනීම පිණිස තමයි භාග්‍යතුන් වහන්සේ දස සඥ්ඥාවක් දේශනා කරන්නේ. එහෙනම් තේරුම්ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ සංඥාව කෙනෙක විවරණය කළේ මොනාකාරයටද ඒවගේම සං්ඥාව වැරදදුනොත් කියන ආදීනවය මොන වගේ ද කියෙනකාරණය අපට දැන් තේරුණා එහෙනම් සංඥාව කියන එක දැන් අපි මෙතනදී තේරුම් ගත්තා වගේම අපි තේරුම් ගන්න ඕන තවකාරණයක් තමයි පින්නත්න මේ සංඥාව කියන එක සකස් වෙන්නේ යම් කිසි කෙනෙක් මෙනිහි කරන විදිහ අනුව. යම් කිසි කෙනෙක් මෙනිිහි කරන විදිහ අනුව තමයි පින්නත් මේ සංඥාව කියන එක සකස් වෙන්නේ. දකට කෙනෙක් මේ ලෝකයෙන් නිත්‍යයයයි වරදි විදිහට. මෙනිහි කරන වාරයක් වාරයක් පාසා ඔහුට මේ ලෝකයේ ගැන එන්නේ පින්නත්නී නිත්‍ය සං්ඥා, වැරදි සං්ඥා. නමුත් යම්කිසි කෙනෙක් තමන්ගේ මෙනිෙහි කිරීම සහස් කරගන්න අන නිවැරදි විදිහට. මනසිකාරය පිහිටවුණන වාර්යක් වාරයක් පාසා, ඔහුට නිවැරදි සං්ඥා පහල වෙනවා. එහෙනම් මේ දස සංඥාවල එන පලවෙනි සංඥාව තමයි, අනිච්ච සංඥා කියල කියන්නේ. එතකට මොකක් ද අනිච්ච සංඥා කියලකැන මොලිනුත් සඳහන් කළා තමන්ගේ ඉස්කන්ධ පංචකය කැන්නේ මම මගේඇයි සලකන සත්්‍ය පුද්ගල ආත්මසයෙන් සලකන. මේ බඹයක් ව සරීරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සරීරය හෙමන්නැත්තම් මේ බඹයක් පමණුව වූ සරීරය කොටස් පාගටවෙන් කලා. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙන මේ ස්කන්ධ පංචකය, ගැන මෙිනිහි කරන්න කිව්වා අනිත්‍ය වශයෙන්. එතකොට මේ රූපස්කන්දයක්, වේදනාස්කන්දයක්ත්, සං්ඥාස්කන්ධයත්, සංස්කාරස්කන්දත්, විඤ්ඥානස්කන්දයත්. අනිත්‍ය වශයෙන් මොහොක් මොහොතක් පාසා වෙනස්වෙන ස්වභාවෙන් යුක්ත දෙයක් කෙළේ යම්කිසි කෙනෙක්. නිතර නිතර නැව නැත නැවත නැවත මනසිකාර කරනවනං අන්න එයාටම ශරීරයේ මුල් කරගෙන අනිත්‍ය සඥාව පහළ වෙනවා. කොට එයාට මේ භම්ඹයක් පමණ වූ සරීරේ ගැත් අනිත්‍ය සඥාව පාල වෙනවා ඒ වගේම බාහිර සරීර පිළිබඳවත් එයාට අනිත්්‍යේ වශයෙන් දකින්න පුළුවන්කමක් තියෙනවා එහෙනම් තමන්ගේ සරේරයේ පළමුකොට මේ ඉස්කන්ධ පංචකේ ගැන අනිත්්‍යේ වශයෙන් මෙනිහි කරලා ඇතිකර ගන්න හඳුනාගැනීමක් තියෙනවනං ඒ වගේම බාහිර ස්කන්ද පංචකේ පිළිබඳවත් අනිත්‍ය වශයෙන් යම් කිසි කෙනෙකුට වැටහීමක් තියෙනවනං ආං ඒකට කියනවා අනිත්‍ය ස්ඥාව කියලා. ඊළඟට බුදුරජාණන් වන්සේ දේශනා කළ අනත්ත සංඥා කියලා. මොකක්ද මේ අනත්ත සංඥා කල කියන්නේ. අනාත්මයි කියෙන කාරණය අපි දන්නවා අනාත්මයි කල කියන්නේ මේ ලෝකය සත්ව පුද්ගල ආත්න වශයෙන් ශූන්‍යයි කියෙන එකත් ඒවගේම තමයි මෙසේ වේවා මෙසේ නොවේවා කියලා, සුවසන්තානයේ පවත්වන්නට බැරි සුභාවේ තමයි අනාත්මයි කළ කියන්න. එතකොට යම්කිසි ශ්‍රාවකයක් යෝගාවචරයෙක් තමන්ගේ ආධ්‍යාපමික ආයතනත් බාහිර ආයතනත්. එකයන්නේ චක්කු සෝත ගාන ජිව්වා කාය මන කියන ආධ්‍යාපමික ආයතනත් එවගේ රූප ශබ්දගන්ධද රසෙ ස් පර්ෂ දර්ම කියන බාහිර ආයතනත්. අනාත්ම වශයෙන් මෙිහි කිරීම් වශයෙන් ඇති කරගන්න හඳුනා ගැනීමක් තියෙනවනං අන්න ඒකටික අනාත්ම සංඥාව කියලා.ති මේ විදිහට බුදුරජාණන් වන්සේ දේශනා කරනවා මේ නිවරදි සංඥා පහල කරගන්නොට අන්න එයාට මේ ලෝකයේ පිළිබඳව නිවරදි දර්ශනය පහ කරන්න පුළුවන්කමක් තියෙනවා හුනාගැීම සිද්ධ කරන්න පුුවන්කමක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වන්සේ දේශනා කළ අසුබ සංඥා. අසුභ සංඥා කියල කියන්නේ ඩැන් මුලිනුත් සඳහන් කලාා අසුබේ භික්කවේ සුබන්ති සංඥාාව පල්ලාසා. මේ ලෝක සත්‍යයාට මේ ලෝකයේ ගැනතියෙන්නේ අසුභවූ ලෝකයේ ගැනතියන්නේ සුබයයි වරදවාගත්ත සංඥාව. එතකොට ඔන බුදුරජාණන්වා සි දේශනා කරනවා අසුභවූ ලෝකයේ අසුභසිම්ම යම් කිසි යෝගාවචරය දකිින්ඩට උත්සා කරනවනං එයාට තමන්ගේ ශරීරයත් බාහිර සරේරත් පිළිබඳ. අසුභ යයේ නිවරදි සඥාව පහල කරගණ්ඩ පුළුවන් දැන් සත්‍ය වශයෙන්ම කල්පනා කළ බලන්න පින්නට මේ සරේරයේ සුබයි දසුබයිද. මේ සරේර සත්‍යය වසේ ම අසුබයි. නමුත් අපට අපේ ශරීරේ ගැනත් බාහිර සරේර ගැනත් අපට නිරන්තරයෙන් සකස්වන්න නි මොන සඥාද සුභ සඥාවක්. වැරදි සංඥාවක්. ඒ වැරදි සුබ සං්ඥාව පහළවෙන්ඩ හේතුව තමයි අපි අර විදේශකයා. විදේසිකයා වටාපත වරදවා හඳුනාගත්තා වගේ. වටාපතට මල්පෝච්චිය කියෙන වැරදි සංඥාවන්දුු ඇති කරගත්ත වගේ. අපට මේ අසුභ වූ සරියරේ ගැන තියන්නේෙ සුබයයි වරදවා ගත්ත සඥාවක්.ඒ සුභයයි වරදවාගත්ත සංඥාව අසුභ වූ සරියරේ අසුභවාසයෙන්ම ඇතිකර ගණ්ඩනං අසුභ සංඥාව එයා ඉගෙන ගණ්ඩෝන එකනෙ මේ සරේරේ අසු ලක්ෂ ඉග ණ්ඩඕන ඉගෙනගෙන අසුභවසයෙන් මෙිහි කරණ්ඩ ඕනේ භාවනා මනසිකාර වශයෙන් පවත්වන්නට ඕන අන්න්‍යයාට අසුභ සංඥාව දියුණු කරගණඩ පුළුවන්. ඒ වගේම තමයි ආදීනව සංඥාව, ආදීනව සංඥාව කළ කියන්නේ මේ සරීරයේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගන්ඩ පුළුවන් සරීරයේ ආදීනව ගැන මෙිනිිහි කිරම් වශයෙන් සරීරෙන් නිවරදි ස්වභාවය පිළිබඳ වැති කරගන්න සංඥාව තමයි. ආදීනව සංඥාව කෙළ කියන්නේ. ඊළඟට උගන්නනවා පහන සංඥාව. ්‍රහාාණ සං්ඥාව කළකයන්න පින්නත්නේ මේ චිත්ත සන්තානයේ පහළ වෙලා තියන කෙලෙස් ධර්ම මෙ චිත්ත සන්තානයේ යම් සුළු වශයෙන් හෝ එවගේම විශාල වශයෙන් හෝ අකුසල් හටගත්තාම ඒ අකුසල් ඒ වෙලාවම ප්‍රහාණී කිරීම් වශයෙන්. තමන්ගේ හිතට මතු කරලා දෙන්නා වූ හැඟීම තමයි ප්‍රහාාණ සං්ඥාව කළකයන්. ඉතිං කාලවේලාව ඉක්ම ිහිල්ල තියෙන නිසා අපට මේ සඥ්ඥාදාය විස්තර වශයෙන්. අපි කොහොමත් සාකච්ඡා කරගන්න ඉදිරි දේශනාවලදී. ඉතින් කෙටියෙෙන් අපි මේ පින්නතුන්ට අදහසක් විතරයි මතුකරන්නේ මේ සංඥාදායි පිළිබඳව. ඒවගේ මම මුලිනුත් මේ පින්නතුන්ට සීපත් කළා ඊළඟට හයවැනි සංඥාව තමයි විරාග සඥාව විරාග සඥාව කියල කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක්. රාගය සම්පූර්ණයම ප්‍රහීන කරපු උතුමන් වහන්සේ කෙනෙකුගේ හිතේ තියෙන්න වූ ස්වභාවය පිළිබඳව මනසිකාර කරමින් ඇතිකරගන්න සංඥාව තමයි විරාග සංඥාව කියලා කියන්නේ. ඇයි අපි විරාග සංඥාවක් වගේ දෙයක් වඩන්නේ. යම් කිසි කෙනෙක් ඒ කියන්නේ නිවන පිළිබඳව යම් කිසි කෙනෙකුට චන්දයක් ඇති වුණේ නැත්තං. කැමැත්තක් ඇතිවුණේ නැත්තං. ඒ කෙනාට පින්වත්න නිවන පිණිස වීර්ය කරන්ඩ ඒ කෙනාගේ හිත සකස් වෙන්නේ. දැන් කොටින්ම කියනවා නම් සත්තිස් බෝධි පාක්ෂික ධර්මවල ඉර්දිිපාද හතරක් තියවා ඒ ඉර්දිිපාද හෙම නැත සතර ඉෘධිපාද කළකේෙනවා. ඒ ර්දිිපාද දර්මවල චන්ද රිර්ධිපාදය කළ වෙන විර්ධිපාදයක් තියෙනවා මේ ඉර්ධිපාදය තියෙන ොකටද චන්ඩ ඉරිදිිපාදය තියෙන තරමට ැන නිවන පිළිබඳව යම් කාරයක් කරනකොට එයාට ඒ ක්‍රියාව පිළිබඳව කැමැත්තක්ටියෙන් ඩෝන. ඒ කැමැත්තේ තරමට තමයි එයා ඒ ක්‍රියාවට සාධාරණයක් විෂ්ට කරන්න. ඒම් නිවන් දකිින්ඩ යන යෝගාවචරයාට නිවන පිණිස චන්දයක් උපදවා ගණ්ඩ නම්. එයාඒ නිවනේ තියන සුවය නිවනේ තියෙන සැබෑ සුවරූපයේ එයාට පින්වාද අරමුණ වෙන්්ඩෝන. ඒ අරමුණ කර ගැනීම වශයෙන් තමයි එයා. විරග සංඥා ඩන්නේ ඇනනි විරගගේ දියුණු කරු පුතුමන් වහන්සේ කෙනෙකු ගෙහිතේ ලක්ෂණය. විරාග සඥා විතරක් නෙමයි නිරෝධ සඥා වඩන්නෙත් අන්නේ නිසාමයි. සෝපාදිශේෂ වශයෙන් අනුපාදිශේෂ වශයෙන්. නිර්වාන ධාතූන්ගේ තියන ලක්ෂණය යම්කිසි කෙනෙක් පිරික්ෂණ කොට අන්නයටට විරාග සඥඥාව, නිරෝධ සංඥාව කෙන දෙක පින්න්නත් උපදිනවා. ඒවගේ තමයි සබ්බ ලෝකය අනවිරත සංඥා කෙලකඇන මොකක්ද සියලු ලොව නොවැලීමේ සංඥාව උපදවාගණ්ඩ යම්කි සියෝගාවචරෙක් සමත්වයෙනව නං. අන්නයාට පුළුවන් මුළු ලෝකේම්ම නිදහස් වෙච්ච, කිසිම තැනක ඇලීමක් නැතිවෙච්ච හිතක තියෙන සුව ඇතිකර ගණ්ඩ පුළුවන් අන්නේ නිසා තමයි සබ්බ ලෝකය අනබෙරත සංඥාව වැඩිය යුත්තේ. ඒවගේම තමයි සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දකිමින් කරන. මනසිකාරය තමයි සබ්බ සංකාරයේ සු අනිච්ච සංඥා කෙලකයන්. ඒ වගේම තමයි ආනාපාන සති දහවෙනි සං්ඥාව තමයි ආනාපාන සතිය මෙතනද ආනාපාන සතිය කෙලකයන් පින්නන්නත්නී හුස්ම අරමුණු කරගෙන යම් කෙසි කෙනෙක් තමන්ගේ හිත පුහුණු කරනවනං ඒ හිත පුහුණු කිරම් වශයෙන් තමන්ගේ හිත දියුණු කිරීමක් තියෙනවනං අනේකට තමයි ආනාපාන සතිය කෙලකයන්නේ ඉතින් අපට මේ දස සංඥාවල අද දවසටත් අපිට මේ සඥඥාදහය සම්පූර්ණ වසයෙන් සාකච්ඡා කරලා අවසකරන්න්නට බැරි බව මේ පින්නතුන් බොහෝ ොහොට දන්නවා. මේ පින්නතුන්ට තේරෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සං්ඥාදහය එකින් එක. ඉදිරි දේශනාවලදී විස්තර වසෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත් වෙනවා. අද දවසේ අපි බලාපොරොත්තු වනේ මේ සංඥාදහය පිළිබඳව මේ පින්නතුන්ට යම් ඡායාමාත්‍රයක්. ගෙනහැර දැක්වීමටත් ඒ වගේම මේ දස සංඥා අපි යෝගාවචරයෙන් වශයෙන් දියුණු කළ යුත්තේ කුමන කාරණයක් නිසාද දස සං්ඥා කියලා කියන්නේ සැකවින් මොනවාද ඒවගේම මේ සංඥාව කියන එක වැරදුනොත් අපට තියෙන ආදීනෝ මොනවාද සංඥාව නිවැරදි කර ගත්තොත් අපට තියන ප්‍රතිලාභ මොනවාද කියෙන කාරණයක් පමණයි අද දේශනාවෙන් අපි සාකච්ඡා කරනන්නට බලාපොරොත්තු වේ. ඉතින් අපි මේ පින්නතුන්ට ආශිර්වාධ ප්‍රාර්ථනා කරනවා ඒවගේම ආරාධනා කරනවා සමාපත්ති දේශනා මාලාව යටතේ මේ සං්ඥාදහය මේ පෙන්නතුන් ගවේශනය කරන්න පිරික්සන්න ඒවගේම මේ සංඥාදහය එක එක අපි සාකච්ඡා කරනවා භාවනා මනිසිකාඩ වශයෙන් කොහොම ද අපි දියුණු කරන්නේ. ඉතින් මේ සංඥාදාාය ඉගෙනගෙන මේ පෙන්න්නතුන් භාවනා වශයෙන් මේ සං්ඥා වඩමින් මේ ජීවිතේදේම සතුරාරි ස්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිර්වාණ ධාතුව ශාක්ෂාත් කර ගැනීමට මේ සත්්ධර්මදේශනාව ඒ කාන්ත කුසලයක් කර ගනීවා කියලාපි ආශිරවාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුණ්ඥන්තං අනුමෝදෙත්වා චිරංරක්කන්තු සාසනං ආකාසට්ඨාචබුම්මට්ටා දේවානාගා මහින්දිිකා, පං්යන්තන් අනුමෝ දෙෙත්වා චිරං්‍රක්කංතු දේශනං ආකා සට්ටාචබුම්මට්ටා දේවානාගා මහින්දිකා පු්ඥන්තන් අනුමෝ දෙෙත්වා චිරංරක්කං තුමන් පරංතිී හොඳයි පින්නත්නී මෙම සද්ධර්ම දේශනාවෙන් ජනිත සියලු කුසල ධර්ම අපි පළමුකොට අනුමෝදන් කරම මේ පින්නතුන් නමින් මේ පරලො යන්නටේදනු. වර්ග පරම් පරාණු යාාත සසරගතය යම් තාක් ඥාතහිත මිත්‍රාදිින් අපින් පින් බලාපොරොත්තු වන්නේ නම් මේ පින් ඇැක බල අනුමෝදංවේවා. අනුමෝදංගේමෙන් අත්පත්වීමෙන් සාංසාරික වසිෙන් නිදහස්ව. උතුම් මමා මහා නිවනින් සැනසේවා කියලාපි. සියලු පරලෝකප්‍රාප්්‍ර ඥාතීන්ට පුුණ්‍ය අනු මෝදනා. කරමු පින් කැමතිිසිල්ලු දෙවියෝම පින් අනුමෝදං වෙත්වා දෙවියන්ගේ දේවාශිරවාදේ දේව රැක්වරනේ පින්නතුන්ට නිරන්තරයෙන් අඩුව ලැබෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනී පරිදි. උතුම් මමාමහනිවනින් සැනසේවා කියල දෙවියන්ටත් පින් අනුමෝදංකරම්. අවසාන වසෙන් මේ කුසල ක්‍රියාවෙන් නියුතු පින්වත් ඔබ සෑමසුළු දෙනටමත් වැල දෙ ති බෙන්න්න අවසියලොම ලෙඩදුක් කරදරග හදෝ සප්ලපු පදව දුරුවේවා ද අදරුන්ගේ අධ්‍යාපන කටයුතු රැකි රක්ෂාදී සාර්ථක වේවා මේ ජීවිතයේ ද තුම් චතුරාරි සතති ධර්මය අවබුදු කර ගැනීම පිස මේ සසිලුකුසල් පාරමි කුසල් වේවා කියල ප්‍රාර්ථනා කරන්න. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාධූසාධූසාූ සමාපත්ති දේශනා පැවැත්වූ ගෞරෝණිය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. උන්වහන්සේට මෙවැනි දේශනා ඉදිරිටත් සිදුකරගෙනයාමට අවශ්‍ය ශක්තිය දෛරය ආශිර්වාදය ලැබේවා. එසේ නම් අදදුනට නියමිත සමාපත්ති දේශනාව මෙලෙසාවසන් වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාපත්ති දේශන.